වෙල්කම් කියලා පිළිගන්නවා ස්ටුඩන්ට් ලයිෆ් එස්එල් YouTube channel එකත් සමගින්. හොඳයි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කැනඩාවේ ජීවත් වීමට පහසුම පළාත් සහ එම පළාත්වල තියෙන හොඳම යුනිවර්සිටීස් 13ක් ගැනයි. එමෙන්ම මම අද කතා කරන යුනිවර්සිටීස් වල කෝස් ෆී හා accommodation cost එක ඉතාම අඩු ලාභදායී මුදලක් වෙනවා. එමෙන්ම කැනඩාවේ තමන් කරන කෝස් එක අවසන් කළ පසු එරට permanent resident ලබා ගැනීමට බොහෝ දෙනෙකුට පොයින්ට් මදි වෙනවා. එහෙම වුණොත් ඔයාට තමන් කරපු කෝස් එක අවසන් කර ඩිග්‍රියත් ලබාගත් පසු නැවත මෙරටට ඒමට සිදු වෙනවා. එහෙත් ඔයාට තියෙන පහසුම ඔප්ෂන් එකක් තමයි ඔබ ඒ අදාළ කෝස් එක ඉවර කළා එම කෝස් එකට අදාළ කාල සීමාව තුල ඔයාට එරට ඇති ඩිග්‍රියට අදාළ වර්ක් පර්මිට් එකක් ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන් එකයි. ඒකට කියන්නේ post graduate work permit කියලයි. ඒ වගේම ඒකට PGWP කියලා පහසුවට කියනවා. ඔයා මුලින්ම යුනිවර්සිටි එකක් තෝරාගන්නදී බලන්න ඕනේ දෙයක් තමයි එම යුනිවර්සිටි එක designated learning institute එකක්ද කියලා. එහෙම නැත්නම් post graduate work permit එකක් තියෙනවද කියලා. එහෙත් ඔයා තෝරගෙන තියෙන්නේ post graduate work permit තියෙන යුනිවර්සිටි එකක් නොවේ නම් තමා කරන කෝස් එක අවසන් කර පසු ලංකාවට එන්න වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයා අනිවාර්යෙන් ඉවර වෙනකම් බලලා ඔයා ඔයාට ගැලපෙන මම මෙහිදී කියන්නේ නැති වෙනත් යුනිවර්සිටි එකක් තෝරගෙන තියෙනවා නම් එයට පෝස්ට් ග්‍රැජුවෙට් වර්ක් පර්මිට් එකක් තියෙනවද කියලා බලාගන්න විදිය මම මෙම වීඩියෝ එක අවසානයේදී කියලා දෙනවා. හොඳයි. අපි වැඩි කතා නැතුව යමු එහෙනම් වීඩියෝ එකට. හොඳයි එහෙනම් අද මම කතා කරන්න බලාපොරොත්තු වන ප්‍රොවින්ස් 6න් ඉස්සෙල්ලාම ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එක මම තෝරගන්නවා. ඉස්සෙල්ලාම මෙම ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එකේ ජීවන වියදම දල වශයෙන් එක් පුද්ගලයෙකුට US ඩොලර් 1723ක් වන අතර මෙම ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එක කැනඩාවේ 3 වෙනියට හොඳම ප්‍රාන්තය ලෙස ශ්‍රේණිගත කර ඇත. ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එකේ බදු ගෙවූ පසු සාමාන්‍ය වැටුප ලෙස US ඩොලර් 2577ක් ලැබෙන අතර ඉන් මාස 1යි තවත් දින 15ක් සඳහා ජීවන වියදම පහසුවෙන් පියවා ගැනීමට හැකි වේ. මෙම ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීය ජනතාව බහුල වශයෙන් දැකගත හැකි වේ. මෙහි තිබෙන හොඳම යුනිවර්සිටීස් ලෙස University of Toronto, MC Master University, University of Waterloo, Western University इन प्रधान विश्वविद्यालय हतरा क्लेस सैलके यूनिवर्सिटी ऑफ टोरंटो विश्वविद्यालय कैनडावे अंक के विश्वविद्यालय वनातर मेय लोक श्रेणीगत किरी दाहत्वन स्थाने लभागे तीनवा एवागेम एमसी मास्टर यूनिवर्सिटी एक कैनडावे हतरवे नियत होंदम यूनिवर्सिटी एक वनातर मेय लोव 133 वेनी होंदम विश्वविद्यालय सैलके එමෙන්ම University of Waterloo University එක කැනඩාවේ 9 වෙනියට හොඳම යුනිවර්සිටි එක වෙන අතර මෙය ලොව 210 වෙනුවට හොඳම යුනිවර්සිටි එකක් වෙනවා. Western University එක කැනඩාවේ 10 වෙනියට හොඳම යුනිවර්සිටි එක වෙන අතර ලෝකයේ 287 වෙනි හොඳම යුනිවර්සිටි එකක් වෙනවා. අපි දෙවනුවර කතා කරමු බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රොවින්ස් එක ගැන. බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රොවින්ස් හි එක් පුද්ගල ජීවන වියදම ලෙස දල වශයෙන් US ඩොලර් 1659ක් වන අතර මෙම ප්‍රාන්තය කැනඩාවේ දෙවනුවට ජීවත් වීම සඳහා හොඳම ප්‍රාන්තය ලෙස ශ්‍රේණිගත කර තියෙනවා. මෙහි බදු ගෙවීමෙන් පසු සාමාන්‍ය වැටුප දල වශයෙන් US ඩොලර් 2489ක් වන අතර එම මුදලින් මාස 1ක් හා දින
පහළවක් සඳහා ජීවන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් වේ. මෙම ප්‍රාන්තයේ තියෙන හොඳම යුනිවර්සිටිස් ලෙස University of British Columbia, Simon Fraser University වේ. University of British Columbia කැනඩාවේ දෙවනියට හොඳම යුනිවර්සිටි එක වන අතර මෙය ලොව 31 වෙනියට හොඳම යුනිවර්සිටි එකත් වෙනවා. Simon Fraser University එක කැනඩාවේ 12 වෙනියට හොඳම යුනිවර්සිටි එක වන අතර මේක ලෝකයේ 306 වෙනියට හොඳම යුනිවර්සිටි එක වෙනවා. මෙම ප්‍රාන්තයේද ශ්‍රී ලාංකීය ජනතාව සාමාන්‍ය වශයෙන් ඔබට දැක්ගත හැකි වේ. තුන් වෙනුවට මම කතා කරන ප්‍රොවින්ස් එක තමයි ඇල්බර්ටා ප්‍රොවින්ස් එක. ඇල්බර්ටා ප්‍රොවින්ස් හි ජීවන වියදම US ඩොලර් 1509ක් වන අතර එම ප්‍රාන්තය කැනඩාවේ ජීවත් වීමට පළමු හොඳම ප්‍රාන්තය ලෙස ශ්‍රේණිගත කිරීමවල සඳහන් කර ඇත. ඇල්බර්ටා ප්‍රොවින්ස් හි බදු ගෙවීමෙන් පසු සාමාන්‍ය වැටුප US ඩොලර් 2773ක් වන අතර එය මාස 1ක් හා දින 24ක් සඳහා ජීවන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් වේ. මෙම ප්‍රාන්තයේ හොඳම යුනිවර්සිටිස් ලෙස University of Alberta හා University of Calgary වේ. University of Alberta කැනඩාවේ 5 වෙනියට හොඳම යුනිවර්සිටි එක වන අතර මෙය ලොව 138 වෙනි හොඳම යුනිවර්සිටි එකත් වේ. University of Calgary කැනඩාවේ 7 වෙනියට හොඳම යුනිවර්සිටි එක වන අතර ලොව 174 වෙනුවට හොඳම යුනිවර්සිටි එකත් වෙනවා. මෙම ප්‍රාන්තයේද සාමාන්‍ය වශයෙන් ශ්‍රී ලාංකීය ජනතාව රැඳී සිටී. 4 වෙනුවට මම කතා කරන්න යන්නේ මැනිටෝබා ප්‍රොවින්ස් එක ගැනයි. මැනිටෝබා ප්‍රොවින්ස් හි ඒක පුද්ගල ජීවන ආදායම දළ වශයෙන් US ඩොලර් 1410ක් වේ. මෙය කැනඩාවේ ජීවත් වීම සඳහා 5 වෙනියට හොඳම ප්‍රාන්තය වේ. මැනිටෝබා ප්‍රාන්තයේ බදු ගෙවීමෙන් පසු සාමාන්‍ය වැටුප ලෙස US ඩොලර් 2211ක් වන අතර එය මාස 1ක් හා දින 18ක් සඳහා ජීවන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වේ. මෙම ප්‍රාන්තයේ හොඳම යුනිවර්සිටිස් ලෙස University of Manitoba වේ. මෙය කැනඩාවේ 15 වෙනිවට හොඳම යුනිවර්සිටි එක වන අතර මෙය ලොව 390 වෙනියට හොඳම යුනිවර්සිටි එකත් වනවා. 5 වෙනියට මම කතා කරන්නේ Saskatchewan Province එක ගැනයි. Saskatchewan Province හි ඒක පුද්ගල ජීවන වියදම දළ වශයෙන් US ඩොලර් 1367ක් වන අතර මෙය කැනඩාවේ ජීවත් වීම සඳහා සුදුසු 7 වන හොඳම ප්‍රාන්තය වේ. Saskatchewan ප්‍රාන්තයේහි බදු ගෙවීමෙන් පසු සාමාන්‍ය වැටුප ලෙස දළ වශයෙන් US ඩොලර් 2234ක් වන අතර එහි මාස 1ක් හා දින 18ක් සඳහා ජීවන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වේ. මෙහි ඇති හොඳම යුනිවර්සිටි ලෙස University of Saskatchewan හා University of Regina වේ. University of Saskatchewan කැනඩාවේ 20 වෙනිවට හොඳම යුනිවර්සිටි එක වන අතර මෙය ලොව 538 වෙනියට හොඳම යුනිවර්සිටි එකක් වෙනවා. ඒ වගේම University of Regina කැනඩාවේ 25 වෙනියට හොඳම යුනිවර්සිටි එක වන අතර ලොව 902 වෙනියට හොඳම යුනිවර්සිටි එක වෙනවා. අවසාන වශයෙන් මම කතා කරන ප්‍රොමිස් එක තමයි Quebec Province එක. Quebec ප්‍රාන්තයේ හි එක් පුද්ගල ජීවන වියදම ලෙස දළ වශයෙන් US ඩොලර් 1290ක් වන අතර මෙම ප්‍රාන්තය කැනඩාවේ ජීවත් වීමට ඇති 4 වන හොඳම ප්‍රාන්තය වන අතර කැනඩාවේ ජීවත් වීම සඳහා සුදුසුතම ප්‍රාන්තය ලෙසද හැඳින්වේ. Quebec ප්‍රාන්තයේ බදු ගෙවීමෙන් පසු සාමාන්‍ය වැටුප US ඩොලර් 2199ක් වන අතර එය මාස 1යි දින 21ක් සඳහා ජීවන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් වේ. මෙම ප්‍රාන්තයේහි ප්‍රධානතම යුනිවර්සිටි එක වෙන්නේ MC Gill යුනිවර්සිටි එකයි. මෙය කැනඩාවේ 3 වෙනියට හොඳම යුනිවර්සිටි එක වන අතර ලොව 51 වන හොඳම යුනිවර්සිටි එකක් වනවා. හොඳයි,
දැන් අපි බලමු සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙකුට වැය වෙන මුදල් පිළිබඳව කැනඩාවේ ලිවින් කොස්ට් එක මෙහිදී දල වශයෙන් එක් පුද්ගලයෙකුට US ඩොලර් 640ත් 1430ත් අතර මුදලක් ලබා ගන්නා අතර ටියුෂන් ෆී ලෙස බැචලර්ස් ඩිග්‍රී සඳහා අවුරුද්දකට US ඩොලර් 440ත් 24000ත් අතර මුදලක් ලබා ගනී මාස්ටර්ස් ඩිග්‍රී සඳහා අවුරුද්දකට දල වශයෙන් US ඩොලර් 860ත් 52000ත් වැනි මුදලක් වැය වේ එමෙන්ම ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට අවසාන වශයෙන් මෙහි යෑමට පෙර සැලකිලිමත් විය යුතු කවුනක් ලෙස ඔයා තෝරා ගන්නා කෝස් එකට අදාළ මුදල ඔයාගේ හෝ දෙමව්පියන්ගේ බැංක් account වලින් පෙන්වීමට සිදු වේ. එහෙනම් මම වීඩියෝ පටන් ගද්දිම කිව්වා මෙම වීඩියෝවේ කියන්නේ නැති යුනිවර්සිටි එකක් තියෙනවා නම් ඒකේ post graduate work permit එක ලැබෙනවද කියලා බලා ගන්න ක්‍රමය මම මේ වීඩියෝ එක අවසානයේදී කියනවා කියලා. හොඳයි එහෙනම් අපි බලමු post graduate work permit එක බලා ගන්නේ කොහොමද කියලා. නේ හොඳයි. අපි බලමු ඔයා තෝරගත්ත යුනිවර්සිටි එකට අදාළ post graduate work permit එක බලා ගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා එතන search bar එකේ search කරන්න ඕනේ www. canada.ca කියලා සර්ච් කරන්න. ඊට පස්සේ වර මුලින් මෙනවා canada.ca home කියලා page එක. ඒක උඩින් ක්ලික් කළා. ඊට පස්සේ menu කියන එක ඔබන්න. ඊට පස්සේ immigration and citizenship කියන එක ඔබලා study කියන එක ඔබන්න. ඊපස්සේ මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා find a school තෝරගන්න. ඊට පස්සේ මෙතෙන් නිකන් තියෙන පල්ලෙහාට ගිහිල්ලා මෙතන පොඩි सर्च बारा मिथन का तोरगत यूनिवर्सीटी के अर्धा प्रोविंस तोरगा मैं उदाहरण अलबटा ये तोरगा अलबटा प्रोविंस मिथन यूनिवर्सीटी इवे मिथन पोस्ट ग्रेजुएट वर्क पर्मिट लभ्यम अभी मैं उदाहरण यूनिवर्सीटी ऑफ अलबटा तोरगा ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහාට යනවා ඇල්බර්ට් අපෝස් මේ නමට අදාළ යුනිවර්සිටි එක මෙතන දැන් යුනිවර්සිටිස් තුනක් කියලා තියෙනවා මෙතන යුනිවර්සිටිස් මේ තුනටම පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක යස් 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 කියලා තියෙනවා ඒ කියන්නේ ඔයාට ඔයා කරන්න ඔයා යන යුනිවර්සිටි එකේ ඔයා ඩිග්‍රියක් ගත්තට පස්සේ ඔයාට එම कोर्स काले सामान अभी उदाहरण क्वेश्चन आवृत्तुना आवृत्तुन सामान तवा आवृत्तुनाट कैनडावे ये डिग्री अट अदाल वेटुपत्न जो ब्याक ये अदाल काले करान पुलवागे काले इवरना पास पहासुम PR එක කැනඩාවේ ලබා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් මෙම වීඩියෝවේ ඔබට කැනඩාවට ස්ටුඩන්ට් කෙනෙක් ලෙස යෑමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන කරුණු කාරණා සරලව පැහැදිලි කරා. එසේනම් නැවත පැමිණෙන බලාපොරොත්තු වෙන් මම සමු ගන්නවා. Student Life SL YouTube channel එක අනිවාර්යෙන් subscribe කර bell icon එක ඔබා වීඩියෝවක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. නැවත හමු වෙමු. ස්තුතියි.